Hello friends, welcome to my channel. Mama oyalage son bro. Oyala gawapalanayata aluth kenekda. Oyala gawapalanayak patan ganna aasayida. Oyala gawapalanayak patan ganna innawada. Ehenam me video eka oyalata tama. Api gawapalanayak patan gannawa nan api e sandaha honda gawain thora ganima ithamath awashyai. Api me video eken balanta yanne හොඳ කිරි ගව දෙනක් තෝරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. අපි ඉස්සෙල්ලම බලමු අපි හොඳ කිරි ගව දෙනක් තෝරගත්තේ නැත්තම් අපිට ගව පාලනයේ එන හානි මොනවද? එකක් තමයි ඔයාලා පළවෙනි වතාවට ගව පාලනය පටන් ගන්නවා නම් ඔයාලා හොඳ කිරි ගව දෙනක් තෝරගත්තේ නැත්තම් ඔයාලට ගව පාලනය එපා වෙලාම යනවා. දෙවෙනි එක තමයි නිතර මුරුළු ආසාදන් තියෙන සතුන්. අපි දන්නේ නැතුව අපි ගත්තොත් ඒවට ප්‍රතිකාර කරන්නත් අපි ලොකු මුදල් වියදම් කරන්න වෙනවා. ඊළඟ කාරණය තමයි අපි අපේ පට්ටියට මෙලදීගත් ගව දෙන කිරි ගැනීමට සුදුසු නැති ගව දෙනක් කියලා පස්සේ අපි තේරුම් ගත්තොත් ඒ ගව දෙන එකපාරට අපේ ගව ගාලෙන් ඉවත් කිරීමට අපිට හිතේ අමාරුවක් ඇති වෙනවා. ඊළඟ කාරණය තමයි අපි ඉස්සල්ලාම දාන මුදල් ඒ කියන්නේ අපි ගත්ත ගව දෙන ගව පාලනයට නුසුදුසු ගව දෙනක් කියලා අපි පස්සේ තේරුම් ගත්තාම අපි ඒ ගව දෙන ගන්නට දාපු මුදල් අපිට ආපසු ලැබෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ කාරණාවල් නිසා අපි හොඳ කිරි ගව දෙනක් තෝරා ගැනීම ඉතාමත් අවශ්‍යයි. ඉතින් යාළුවනේ ඕනෑම වර්ගයේ කිරි ගව දෙනක් අපි දන්නවා ලංකාවේ හුඟක් වර්ග තියෙනවා කිරි එළදෙනවල් හුඟක් තියෙනවා. ඉතින් යාළුවනේ ඕනෑම වර්ගයේ කිරි ගව දෙනක් හොඳ කිරි ගව දෙනක්ද කියලා අපි කොහොමද තෝරාගන්නේ? ඒක තමයි අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. හොඳ කිරි ගව දෙනක් තෝරා ගනිද්දී අපි සලකා බැලිය යුතු කාරණාවල් පහක් තියෙනවා. ඒ පහම අපි එකිනෙක බලමු. ඉස්සෙල්ලාම අපි බලන්න ඕන කාරණය තමයි අපි ගන්න කිරි ගව දෙන අපේ ප්‍රදේශයට සුදුසුද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ සමහර දුෂ්කර ප්‍රදේශවල වල සමහර ගව දෙනවල් හදන්න බෑ. ඒ නිසා අපි ගන්න ගව දෙන අපේ ප්‍රදේශයට සුදුසුද කියලා අපි ඉස්සල්ලාම බලන්න ඕනේ. දෙවෙනිවට අපි බලන්න ඕන කාරණාවල් තමයි දෙනගේ බාහිර ලක්ෂණ. ඒ කියන්නේ හොඳ කිරි ගව දෙනෙක්ට තියෙන්න ඕන බාහිර ලක්ෂණ ඒ ආකාරයෙන් පිහිටිලා තියෙනවද කියන එක අපි බලලා ගන්න ඕනේ. අපි බාහිර ලක්ෂණ මොනවද කියලා බැලුවොත් දෙනගේ පිටුපස පුනීලයේ ඒ ආකාරයට තියෙන්න ඕනේ. ඒ කියන්නේ පෙට්ටියක හැඩයට තියෙන්න හොඳ නැහැ. දෙවෙනි එක ඇවිල්ලා දෙනගේ පිටුපස අධික මේදය තියෙන්න හොඳ නැහැ. තුන්වෙනි එක ඇවිල්ලා අසාමාන්‍ය ලෙස බුරුල පහතට එල්ලීලා තියෙන්න හොඳ නැහැ. හතරවෙනි එක ඇවිදිනකොට කොර ගැසෙන්නේ නැතුව යන්න ඕනේ. පස්වෙනි කාරණාව දෙනගේ සිරුරේ බර. දෙනගේ අවශ්‍යතාවයට අනුව ඒ වගේම අවස්ථාවට අනුව තිබිය යුතුයි. ඒ කියන්නේ ගැප් කාලයේ තිබිය යුතු බර තියෙන්න ඕනේ. ඒ වගේම කිරි ගැනීමේ අවස්ථාවේදී ඒ තිබිය යුතු බර ඒ වගේ දෙනගේ බර හරි ආකාරයේ තියෙන්න ඕනේ. ඉතින් අපි මේ බාහිර ලක්ෂණ ටික අපි ගන්න කිරි එළදෙනට තියෙනවද කියන එක අපි හරියට බලලා ගන්න ඕනේ. අපි කිරි එළදෙනක් ගන්නකොට බලන්න ඕන තුන්වෙනි කාරණය තමයි දෙනගේ බුරුල්ල හරි ආකාරයට පිහිටලා තියෙනවද කියන එක අපි බලන්න ඕනේ. අපි කිරි එළදෙනක් ගන්නකොට බලන්න ඕන හතරවෙනි කාරණාව පුඩුවල පිහිටීම හරි ආකාරයට තියෙනවද කියන එක බලන්න ඕනේ. පස්වෙනි කාරණාව කිරි නහරේ ස්වභාවය හරියට තියෙනවද කියන එක අපි බලලා ගන්න ඕනේ. ඉතින් අපි කිරි ගව දෙනක් ගන්නකොට මේ ටික හරියට තියෙනවද කියලා අපි බලන්න ඕනේ. ඒ වගේම ඔයාලා කිරි ගව දෙන පාලනයට අලුතින් පිවිසෙන කෙනෙක් නම් ගව පාලනය කරන ස්ථානයකට ඔයාලා ගිහිල්ලා ගව පාලනය ගැන විස්තර දැන ගැනීම ඉතාමත් අවශ්‍යයි. ඒ වගේම ගව පාලනය පටන් ගන්න යද්දිම අපි ලොකුවට ගව පාලනය පටන් ගන්න නැතුව පොඩිවට අපි ගව පාලනය පටන් අරගෙන ගව පාලනය ගැන අවබෝධයක් අරගෙන අපේ ගව පාලනය ටික ටික අපි ලොකු කිරීම ඉතාමත් හොඳයි. ඒකට හේතුව තමයි
අපි ගව පාලනය ගැන කිසිම දෙයක් දන්නේ නැතුව අපි ගව පාලනය පටන් ගත්තාම අපිට හුඟක් ප්‍රශ්නවල වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපේ ගව පාලනයට කිරි ගව දින තෝරා ගැනීම අවස්ථාවේදී, ඒ වගේම අපේ ගව ගාල සකස් කිරීමේදී, ඒ වගේම ගවයින්ට එන ප්‍රශ්න, ගවයින්ට එන ලෙඩ රෝග, මේ කිසි දෙයක් අපි දන්නේ නැතුව අපි ලොකුවට පටන් අරගෙන කරගෙන යනවා නම් අපිට උඟක් ප්‍රශ්නවල වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් යාළුවනේ, අපි මේ වගේ හොඳ ප්‍රයෝජනවත් වීඩියෝස් උඟක් අපි අරන් එනවා. මෙතෙක් ඔයාලා අපේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ හොඳ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.